ඔයා මට දුර හිටියත් මගේ ඇස්වල කඳුළු. ඔයා මගේ ළඟ හිටියත් මගේ ඇස්වල කඳුළු. හැබැයි මගේ මේ කඳුළු වලට හේතුව එකක් නෙවෙයි. ඔයා මට දුරින් ඉන්නකොට මගේ ඇස්වලට කඳුළු වෙන්නේ දුකට. මගේ ළඟින් ඉන්නකොට මගේ ඇස්වලට කඳුළු වෙන්නේ සතුටට. ඔයා දන්නවද? මගේ මුළු ජීවිතේම සිනහවත් සැහැල්ලුවත් උපදින්නේ ඔයා වෙනුවෙන්ම නැගෙන මේ සතුටු කඳුළු වලින්මයි. මම දන්නවා ඔයාටත් මේ දේ මේ විදිහමයි. ඒ තමයි අපි දෙන්නගෙම දෙහදක ආදරේ. අද ඉඳන් හැම ඉරිදා දවසකම උදේ 10 ඉඳන් 11 කියන්නේ ආදරණීය පැයක්. ආදරේ වෙනුවෙන්ම වෙන් වෙන පැයක්. හැම ආදරණීය යුවලක් වෙනුවෙන්ම වෙන් වෙන පැයක්. ඉතින් ආදරේ ලබන්නේ, ආදරේ කරන්නේ, ආදරේ විඳින්නේ, ආදරේ ප්‍රකාශ කරන්නේ මෙන්න මෙහෙමයි. ආදරේ ඇතිවුණේ කොහොමද? ප්‍රකාශ කළේ කොහොමද? ආදරේ සැබෑවක් කරගත්තේ කොහොමද? ආදරේ කොයි තරම්ද කියලා රටම ප්‍රකාශ කරන්න මම මුලින්ම ආරාධනා කළේ රටේ ඉන්න ආදරණීයම යුවලකට, උපාලි සහ සබිතා යුවල. මේ එහෙමනම් ඒ දෙදෙනාගේ දෙහදක ආදරේ. The good.
ඉන්න රටේ ඉන්න ආදරණීයම යුවළ නිසා මං හිතුවා බොහොම ආදරෙන් පිළිගන්නවන්න ලස්සන ෆ්ලෝරා වෙතින් මේ ආදරණීය ෆ්ලවර් බාස්කට් එක සහ ආදරෙන් වෙන චොක්ලට් බොක්ස් එකක් මිස ජයසිංහට ආදරෙන් ඉන්න යුවළකට තමයි මේ දේවල් පිරිනමන්නේ ලස්සන ෆ්ලෝ මයි ප්‍රෙෂර් ආදරෙන් පිළිගන්නවා ඉඳගන්න හොඳයි. ඉතින් මං හිතන්නේ පාලි සබිතා යුවළ මීට කලින් රටේ අය හොඳටම දන්නවා. නුපුරුදු නම් දෙකක් නෙවෙයි නුහුරු රූප දෙකක් නෙවෙයි. ඒ වුණාට රටම අහලා නැති කතාවක් කියන්න තමයි මං අද ආරාධනා කරේ. පටන් ගන්නකොට මම මෙහෙම කිව්වොත් මිස් ජයසිංහ සෙවන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් නිසා තමන්ගේ එක ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගත්ත කියලා රට මොනවා නොකියයිද? නේද? හැබැයි අපි මේ කතාව ඇත්ත මොකක්ද කියලා පහදා දෙන්න ඕනේ. නැත්තම් හිතනවා ගෑනු ළමයි 7 දෙනෙක් අතරින් එක ගෑනු ළමයි තෝරගත්ත කියලා නේද? 7 girlfriends අතරින් 1 girlfriend කියලා. හැබැයි මං හිතන්නේ මේ කතාව මුලින්ම අද තමයි කියන්නේ ප්‍රසිද්ධිය නේද මිස් ජයසිංහ? මොකද්ද උනේ? දැන් මේ සබිතා පෙරේරාවම ඔබට මුණ ගැහෙන්න. මම ඇත්තටම නිරෝෂා කොහොමද මේ හොයාගත්තේ මේ තොරතුරු කියන එක? මට හරි පුදුමයක් ආදරේ වැඩි කමද මං හිතන්නේ ඇත්තටම මේ සිද්ධිය අවුරුදු 25කට විතර කලින් වෙච්ච සිද්ධියක් මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මට ඇරියුම් ලැබුවා මේ මිස ගාමිණී ෆොන්සේකා මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් ඒ චිත්‍රපටයේ නම තමයි Seven Girlfriends ඔන්න අපි ඒක පැහැදිලි කරා චිත්‍රපටයේ නම ඉතින් මේක කෝ ප්‍රොඩක්ෂන් එකක් ඉන්දියාව ලංකාව බංග්ලාදේශ් පකිස්තාන් වල ඉතින් මට ආයෝජනය කරන්න කියලා කිව්වා ලංකාවේ කන්ට්‍රිබියුෂන් එක ඉතින් මම ආයෝජනය කෙරුවා ඉතින් චිත්‍රපටියේ බ්ලූ ප්‍රින්ට් එක බලාගෙන හිටියා ටික දවසක් ආවේ නැහැ පස්සේ මම මිස්ටර් ගාමිණී ෆොන්සේකාට ගිහිල්ලා කිව්වා බ්ලූ ප්‍රින්ට් එක එන්නේ නැහැ මොකක් හරි මේකට වැඩ පිළිවෙලක් ඊට පස්සේ ආ කිව්වා ටික දවසක් දෙන්න යා හොයලා බලන්න කියලා පස්සේ ආ හොයලා බැලුවා හොයලා බලන්න හොඳම සොලියුෂන් එක කිව්වනේ ඉඳගෙන මට ඉඳගෙන කිව්වා මටත් හොයාගන්න බෑ. නමුත් එක සොලියුෂන් එකක් තියෙනවා. කිට්ටුවෙම වැඩ කරන්නේ අපේ ලංකාවේ දක්ෂ නිලියක් ඉන්නවා පකිස්තාන් එක්ක. ඔයා දන්නවා කවුද කියලා? සබිතා. ඔයා පුළුවන් නම් සබිතාව කන්ටැක් කරලා මේ තොරතුරු ටික එයාගේ මාර්ගෙන් මේ බ්ලූ ප්‍රින්ට් එක ගෙන්න ගන්න විදියක් හොයන්න කියලා. ඒ කියන්නේ මුලින්ම සිද්ධ වුණේ සබිතා පෙරරාගෙන් උදව්වක් ලබා ගැනීමේ අවස්ථාවය. ඇත්තටම ඒක තමයි. ඉතින් පස්සේ ඒකත් එක්ක දැන් මම කමට එකපාරටම මතකෙට නැගුණේ මගේ ඥාතිවරයෙක්කින් ඥාතිවරියක් ඉන්නවා මාතර ඇන්ටි කියලා අපි කියන්නේ. එයා සම්බන්ධයි සබිතට. මම ඇවිල්ලා ඉස්සෙල්ලම කතා කිව්වා එයාට ඇවිල්ලා ඇන්ටි මට පොඩි උදව්වක් තියෙනවා සබිතට කන්ටැක් කරගන්න ඕනේ. මේ කන්ටැක් කළා මට මෙහෙම සිද්ධියක් තියෙනවා. මට දෙන්න දවස් දෙකක් මම කතා කරලා කියන්නම් එයාට කතා කරන්න කියලා. ඉතින් මම විස්තරي කිව්වා. මම දවස් දෙකක් බලාගෙන හිටියා. දවස් තුනක් බලාගෙන හිටියා මට ආරංචි යන්නේ. මේ ඊට පස්සේ ආඩම්බර කාර්යයෙන් තවම තොරතුරක් නැහැ. ආරංචියක් නැහැ. ඔව්. ඉතින් කොහොම හරි මම ඊට පස්සේ ඒ ඇන්ටිට කතා කරලා කිව්වා ඇන්ටි මෙයා හරි ආඩම්බරයි වගේ. ආ එහෙමම කිව්වද? එහෙම කිව්වා. ඇන්ටි මෙයා හරි ආඩම්බරයි වගේ. මට මේ තොරතුරක් දෙන්නේ නැහැ කියලා. එනම් පොඩ්ඩක් ඉන්න මම තව පාරක් උත්සාහ කරන්නම් කියලා එක දවසක් මට හම්බෙන් කතා කරලා කිව්වා මට විස්තර දෙන්න මම බලන්නම් කියලා. ඒක සාමාන්‍ය විදිහට විදිහට කතා කරලා හයිලි ප්‍රොෆෙෂනල් විදිහට කතා කිව්වා. වෙරි ප්‍රොෆෙෂනල්. වෙරි ප්‍රොෆෙෂනල්. ඉතින් කොහොම හරි මෙහෙම ඉන්නකොට එක දවසක් පත්තරේ ඇඩ් එකක් මම සාමාන්‍යයෙන් ওই වාහන ඇඩ්ස් බලනවා වීකෙන්ඩ් එකේ. ඉතින් ඒක අදත් මම කරන දෙයක්. අද උදේත් මම මේ බලලා මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. හරි. වාගේ තමයි කියන්නේ මිස් ජයසිංහගේ දිනචරියාව මුලින්ම කරන්නේ පත්‍රේ. ඔව් අද ඉන්නේ. වාහන සේවනය කරනවා. ඔව් කරලා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකට දැන් ආවේ. හරි. ඉතින් මම බලනකොට අහම්බෙන් වගේ අහම්බෙන් බලනකොට මේ ටෙලිෆෝන් නම්බර් එක හුරු පුරුදු නම්බර් එකක් ඇඩ්‍රස් එක හුරු පුරුදු මේ ටෙලිෆෝන් නම්බර් එකට දැන් මම කීප වතාවක් කතා කරලා තියෙනවා චිත්‍රපටිය සම්බන්ධ දේවල් වලට. ඉතින් මට හිතුණා ටෙලිෆෝන් කරන්නෙම නැතුව ඇඩ්‍රස් එක හොයාගෙන මං ගියා.
ෆිල්ම් එකක් වගේ. හරි ඒ කියන්නේ දැන් මිස් ජයසිංහ වෙනුවෙන් මං හිතන්නේ මේ දේ සිද්ධ වෙන්නේ ආ. ඒ කියන්නේ මේ අල්ලගන්න බැරුව ඉන්න ආඩම්බරකාරී තමන්ගේ වාහනේ විකුණන්න දාලා තියෙනවා කියලා පත්‍රයක් දෙකක් දාලා ඒ මාර්ගයෙන් දැන් ගුණ දැන් කෝල් කර කර ඉන්න උමනාවක් නැහැ. දැන් ඔන්න ඇඩ්‍රස් එකෙන් ගෙදරටම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගිහිල්ලා ඉවරලා කතා කරලා සබිතා එළියට එනවා. මං ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා ඉවරලා මං සොයන්සෝ මාමතුරු ගන්නවා. හරි මේ ලොකු මුදලක් නෙමෙයි මං හිතන්නේ ලක්ෂ 700ක් වගේ පොඩි මුදලක් කිව්වේ. ටූඩෝ මිචුබිසි ජීප් එක. ඉතින් ඒ කතා කරලා ඇවිල්ලා ඉවරලා ටෙලිෆෝන් නම්බර් එක අරගෙන ඇවිල්ලා. පුංචි ප්‍රශ්නයක්. ඒ ජීප් එක ගත්තද? ගත්තා. ආහා. ඒකත් මතක් කරන්න ඕනේ ජීප් එක ගත්ත සල්ලුන්ට. ඉතින් මේ පස්සේ දැන් මං ඉදගෙන කිව්වා මතකයි නේ මම අර රික්වෙස්ට් එකක් කිව්වා ෆිල්ම් එක ගැන. කියලා ඉතින් ওই විදිහට තමයි ක්‍රමානුකූලව කතා බහට මග පෑදුනේ. මග පෑදුනේ. කොහොම හරි අර වැඩේ කරලා දුන්නද? සබිත පෙරේරා. නෑ. අද චිත්‍රපටිය පෙන්න ගන්න බැරි වුණා. අද චිත්‍රපටියේ බ්ලූ ප්‍රින්ට් එක පෙන්න ගන්න බැරි වුණා. කොහොමද විශ්වාස කරන්නේ? ඒ ඒ සම්බන්ධයෙන් උදව් කරන්න හොඳම කෙනා ම විවාහ කරගෙනත් දැන් වසර ගාණක් වෙනවා. නමුත් තාම අර උදව් කරේ නැහැ. හැබැයි මිස ජයසිංහ ටිප් එක ගත්තා. මම විවාහ වුණා. නමුත් ඒ පොරොන්දුව තාම ඉෂ්ට කරලා ඉතුරු නෑ. කඩවුණු පොරොන්දුවනේ මිස ජයසිංහ මේ අපේ පළවෙනි චිත්‍රපටිය. ඒ නිසා තමයි මේ විදියට මම හිතන්නේ කරලා ඇත්තේ. රංග ශිල්පියෙක් විදියට. හොඳයි දැන් මිස ජයසිංහට හොඳට දැන් ඒ දේවල් කට පාඩමින් වගේ මේ මතකයි. දැන් එතකොට දැන් සබිතාක්කිට මතකද මිස ජයසිංහ සම්බන්ධයෙන් මොනවද හිතුනේ? දැන් මේ ෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයා මෙන්න ජීප් එක හරහා ගෙදරටම ඇවිල්ලා. හරි ඊට පස්සේ දැන් ඊට පස්සේ මගේ පෑදුණා කියලා කෙනෙක් කතා කරන්න. ඊට පස්සේ මොකක්ද උනේ ස්ටෝරි එකේ? මේ මට චිත්‍රපටි සම්බන්ධයෙන් කතා කරා. කීප සැරයක්ම කතා කරා. නමුත් ඉතින් කතා කෙරුණේ කොහොම හරි එක මොහොතක තමයි කිව්වත් වගේ කතා කරලා චිත්‍රපටි ගැන මට දැනගන්න ලැබුණේ මෙයාට එහෙම උදව්වක් අවශ්‍යයි කියලා. කතා කරන්න ටිකක් අකමැති වුණා. නමුත් පස්සේ වෙලාවක කතා කරලා ඒ චිත්‍රපටි ගැන සඳහන් කළා. ඊට පස්සේ ජීප් එක අනේ ජීප් එක ගත්තට පස්සෙ තිතු නැද්ද මේ පුද්ගලයාට උදව් කරන්න ඕනේ කියලා. එනත් මිස ජයසිංහ තේවැද්දී උදව් අමතකුණාද? ඈ ඇත්තටම ඒක අමතකුණේ නෑ. මොකද ඒක මම ලොකුවා. මම මේ එවකට දැන් අවුරුදු 25කට විතර කලින් 1990 ආයෝජනය කෙරුවේ. දැන් අදත් එක බලනකොට ඒ එවකට මම ලක්ෂ 10ක් වේදන් කෙරුවා. එතකොට දැන් අදත් එක බලනකොට දස ගුණයකටත් වැඩි ඉන්නේ. හැබැයි ඒ වගේද මිස ජයසිංහ ඊට වැඩි වටිනා මේ බිරිඳක් හම්බලා තියෙන මං හිතන්නේ ඊට පස්සේ ඒ උදව්ව අමතක වෙන්නේ නැති හින්දා නේද? නිරෝගේ මේ දෙහදක ආදරේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මට ඒ අතීතය මතක් කරලා දුන්නා. මම හෙට ඉඳලා පාර පස්සේ එළවනවා. මේක මට කොහොම හරි පාකිස්තාන වලින් ගෙනල්ලා දෙන්න කියලා. හොඳයි ඊට පස්සේ මොනවද උනේ කියලා දැනගන්න ඕන නම් රැඳිලා ඉන්න අපිත් එක්ක මේ දෙහදක ආදරේ කොහොමද? දෙහදක ආදරේ කොහොමද ජයසිං? හොඳයි. හොඳයි දැන් ඉතින් මේ ෆිල්ම් එකයි ජීප් එකයි නිසා උපාලි සබිතා දෙදෙනාට කතා කරන්න වෙලාව ගත කරන්න අවස්ථාව පැහැදිලි තියෙනවා. ඊට පස්සේ දැන් මොකද වුනේ කියන්නකෝ? දැන් ඊට පස්සේ කොහොමද ආදරයක් බවට පත් වුනේ? යාළුවෝ වුණාද මුලින්ම? ඇත්තටම ඊට පස්සේ දැන් මම දැන් ජීප් එකත් මිලදී ගත්තා. ඊට පස්සේ මම දැන් වරින් වර දවස් දෙකකට තුනකට සැරයක් කෝල් කරලා කියනවා චිත්‍රපටිය ගැන. මම ව්‍යාපාරිකයෙක් නේ. මට මගේ ගෝල් එක තියෙන්නේ මේ සල්ලි ටික අරගෙන චිත්‍රපටිය පෙන්නලා ඒක කව කරගන්න. ඒතරතුරේ මගේ කෙටි යටිහිතේ පොඩි කැමැත්තකුත් තිබුණා මේ කතා බහ කරමින් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඉවරලා ඒ කැමැත්ත ඇති වුණේ ඇයි කියලා කියන්නකෝ. දැන් සාමාන්‍ය කෙනෙක්ට කැමැත්තක් ඇති වෙන හේතු තියෙනවා. ආඩම්බරකමට කැමැත්තක් ඇති වෙනවා. ඔව් ඇත්තටම ඒ ආඩම්බරකම තමයි මේකේ රසවත්ම දේ. දැන් ආඩම්බර කෙනෙක් වුණාම මමත් ආඩම්බරයි පෞද්ගලිකව. එතකොට මට හිතුණා පොඩි ගැළපීමක් තියෙනවා මේ ආඩම්බරකමට වටිනාකමක් දෙන්න පුළුවන් වුණොත් මට ගැළපීමක් වෙයි කියන එක මම යටිහිතේ ඉඳගෙන මම කතා කරනවා. පෙන්නන්න නැතුව මම කතා කරනවා. ඉතින් එහෙම දවසකට දෙකේ සැරයක් ඉතින් මම ෂූටින් ගිහිල්ලා ඉඳලා හෙල්ලුමට කතා කරනවා.
නමුත් චිත්‍රපටිය එන එක ගැන කතා කරන්නේ නැහැ දැන් ඒක අමතක වෙලා යනවා ඒක හරියට හැමදේම කතා කරනවා කාලයගේ කාලයගේ කතාවෙන් කතාවෙන් කාලයගේ අවෑමෙන් එක දවසක් හවස් වරුවක මට හොඳට මතකයි මට ඔයාට ගෞරව කරන්න මේ මේ හිතනවා කියලා කිව්වා කිරා සබිතා කිව්වා මම එකපාරටම හිතුවා මට ගෞරව කරන්න හිතනවා කියලා කියනවා නම් ඉතින් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා වර්ථයක් නේද ඔව් ලොකු වර්ථයක් හැබැයි ඒක කියන්න හේතු ගොඩක් ඇතිනේ ඇති මොනවද ඒ හේතු දැන් කතාවෙන් කතාවෙන් මොනවද මේ ගෞරවයක් හිතට ඇති වෙන විදිහට මොනවද කරේ මිස ජයසි ඇත්තමයි දැන් නික මෙහෙමයි ඉතින් මමත් දන්නේ දැන් ආදරයක් ඇති වුණ ඇති වෙනවා කියන එකත් අපි හිත දන්නේ නැහැ නේ කොයි වෙලාවෙ මමත් ඇත්තරම දන්නේ මට නිතරම අර කිව්ව වගේ කතා කරා ඉතින් ඇත්තරම මම එත් මට දැන් මම අනිත් පිටිපස්ස හැලලා බලනකොට මේ අපහුව හැදලනකොට මට හිතා ගන්න බෑ මේ මෙහෙම මේ දැන් අපි විවාහ වුණා මෙහෙම අපි සම්බන්ධ වුණා කියන එක මට නිකන් හීනයක් වගේ ඇත්තටම ඒ කියන්නේ මේක වෙන්න තිබිච්ච නිසා වෙච්ච දෙයක් තමයි කියලා ඇත්තටම මට එහෙම තමයි දැන් නැත්තම් කවදාවත් අපි දෙන්නා ඉන්න ශේෂ්ත්‍ර දෙක බලනකොට කිට්ටු වෙන්න හරි මෙහෙම කතා කරන්න හරි සිද්ධ වුණේ ඉතින් ඒක ඒ මේ අද මේ විදිහටම සිද්ධ වෙන්න තිබිච්චම නිසා ඉතින් ආදරය කියන දෙත් ඇති වෙනුයි කොහොමද කියලවත් මට මතක නැහැ ඒක මට කියන්න මට කියන්න මට ඔයාට ගෞරව කරන්න හිතෙනවා කියලා මෙච්චර ආඩම්බර කෙනෙක්ගේ කටින්ම කියවෙන්න ඒක නොකියම ඉඳලා කිව්වද නැත්නම් හිතර වහම කිව්වද නෑ ඇත්තටම ඒක එහෙම දේ කියන්න ටිකක් සෑහෙන කාලයක් ගියා ඒ කියන්නේ සෑහෙන කාලයක් කැමර කතා කරමින් සහ මං හිතන්නේ එතකොට අදහස් සහ මගේ සමහර වෙලාවට හිත වලට අපේ ඇත්තටම අපේ එකතු වීමක් තිබුණාට පස්සේ තමයි ඉතින් එහෙම දෙයක් මගෙන් කියවෙන්න ඇත්තේ හැබැයි ඒ කියවුන දේ බරපතල දෙයක් බවට සින් පත් වුණා නේද ඒක සෑහෙන සීරියස් එකක් ඊට පස්සේ මිස ජයසිංහ මොකද කරේ නෝ ඉතින් ඊට පස්සේ ඒක අහලා ඉඳලා හරියන්නේ නැහැ නේද ඊට පස්සේ ඉතින් කාලය ගෑවෙමින් විවාහ වුණා ඉතින් ඒකෙදි මම හිතනවා මම ඒ ගෞරවයට ලොකු වටිනාකමක් දුන්නා කියලා හැම යුවලකගේම ආදර කතාවේ පළවෙනි දිනය පළවෙනි වෙලාව පළවෙනි අවස්ථාව වගේ දේවල් තියෙනවා දෙනට මතකද මුලින්ම කවුද කාටද ටැග්ග්ක් දුන්නේ කවුද ඒක පටන් ගත්තේ මොකද ඊට පස්සේ මොවෙන් රෝගයක් බවට පත් වෙනවා මට මතකයි එක සිද්ධියක් මෙයා ගියා මේ මන්දාගිනි චිත්‍රපටිය රූගත කරන්න ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ලා මේ එන අතරතුරේ ට්‍රාන්සිට් එක තියෙනවා සිංගප්පූර වල ඒක තියෙන උදේට බැස්සහම හවස ප්ලේන් එකේ නැගලා යන්න ඕනේ ඉතින් මමත් ව්‍යාපාරික වැඩ කටයුතුකට දවස් 3කට සිංගප්පූර ගිහිල්ලා හිටියා ඉතින් මට වෙනම කියලා කිව්වම මම එයාපෝට් එකට ගිහිල්ලා මම මෙයාව අරගෙන අපි ඒ වෙලාවේ යවට ෂොපින් කෙරුවා. ඉතින් ෂොපින් මෝල් එකක ඇවිදින ගමන් මම මේ ලස්සන උරලූසුවක් අරන් දුන්නා. මම හිතන්නේ ඒක තියෙනවද දන්නේ නැතම. හරි. නැද්ද? ඒක ඇති මගේ වැඩේ තියෙන මම ගොඩක් දේවල් තියා වැඩි පරිස්සමට තියන්න ගිහිල්ලා කොහේ තිබ්බේ කියලා අමතක වෙලා හොඳයි හරි එතකොට ඉතින් මට අරන් දුන්න ෂර්ට් එක ආහා ඉතින් ඒ ෂර්ට් එක ඇත්තටම මේ අද වෙනතුරු මං ගාව බොහොම ප්‍රවේශමින් ආදරෙන් තියාගෙන ගොඩ තියන්න එපා මිස ජයසිංහ ඒක කොහමද වාගා වෙන්නේ මොකද ඒක තියෙන්නේ මං ගාව මේ මට දෙයක් කියන්නේ මේ ෂර්ට් එක මෙතන පළමුවෙනි ටැග් සබිතා පෙරේරා විසින් පාලි ජයසිංහ මාත්‍රාට ලබා දීපු හරි අවුරුදු වා 17ක් විතර වෙනවා. 17 17 17. සම මන් දන්න විදිහට මේකේ කියන්නේ මේ නොසෝදා තමයි තියාගෙන ඉන්නේ. සුවඳ තවරාගේ තියාගෙන ඉන්නේ. සුවඳ ඒ වගේම කරලා තියෙනවා. විශේෂම කාරණාව මම සැලුන් එකට යන වෙලාවට හැම සතියෙම සතියකට සැරයක් මම සැලුන් එකට යනවා. ඒ යන වෙලාවට මේක තමයි ඇඳගෙන යන්නේ. අදත් මේක නෑ මට ඉතින් මම ආසම ෂර්ට් එක. ඔව්. අද මම බඩ හිතන්නේ කවුරුත් හිතන එකක් නෑ. මේ තරම් කාර්යබහුල ව්‍යාපාරිකයෙක්. හරිද? ඔහුට අඩු ගානේ මෙහෙම දේවල් මෙච්චර අවුරුදු ගණක් තියා ගන්නවයි තියා ඒකද මතකවත් ඇති කියලා හිතන්නේ මම හිතන්නේ මේ හේතුව මත නම් සබිතාගේ අනිවාර්යයෙන් මේ අවස්ථාවේ කියන්න වෙනවා මිස ජයසිංහට මම ඔයාලට ආදරේ කියලා කියන්නේ මං ආදරේ කියන්න ඕන ඔයාලට ආදරේ කියන්නේ ඇස් දෙක වල්ල කියන්න ඕනේ මං හිතන්නේ මේ ඇස් දෙක දිහා බල්ල කියපු නිසා ඇස් දෙක පියා ගන්න හිතෙන්නේ නැහැ නේද මේ සබිතාගේ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට නේද මම හිතන්නේ ඒකට හොඳම දේ තමයි මට දෙන්න පුළුවන් ටැග් එක තමයි සින්දුවකින්
අර බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන්නේ බලන්න මම තමයි ලක් දුර මට හදවත් කියවන්න පුළුවන් මම හිතන්නේ අපි නේ නොපමාව ඒ දේ කරන්න ඕනේ නේද හොඳයි හරි නිදන්න බෑ සිත තුල දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැම් කළ නිදන්න හදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ දුරුල් වෙලා බහුර තල් වෙනකොට මටත් නිදන්නට ඕනම අදහාගත නොහැකි දර්ශනයක් තමයි මේ පළවෙනි වතාවට මම නම් දකින්නේ මම දැකලත් නැහැ එහෙනම් ඉතින් මම නොදක මේක සාමාන්‍යයක් නේ අද තමයි පුදුම හද ඔව් හදවතේ ආදරේ කොයිතරම්ද කියලා පෙන්වන්න ගන්න උත්සාහයේදී අපි පළවෙනි වතාවට දකිනවා මිස ජයසිංහ කෑමක් හදනවා මොකද්ද උඹට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් මම ඇත්තටම මේ මේ පළවෙනි වතාවට තමයි මේ මේක කරන්නේ මට මේක මේ නිරෝෂ කිව්වට පස්සේ මට සිද්ධියකුත් මතක් වෙනවා. ඔව් මොකද්ද? මේ හොඳට කෑම හදපු සිද්ධියද නැත්නම් කතා කරන්න බැරි සිද්ධියද? කෑම හදපු සිද්ධියක් මතක් වෙනවා මම ඔස්ට්‍රේලියාවේ ගියා උත්සවයකට. අහහ. කිල්ලා කට වැටේ දන්නේ. ඊට පිටරකද? නෑ. ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා මේ මම යාළුවෙක්ගේ ගෙදර නැවතුණා මේ දවස් 3කට. අහහ. ඉතින් නැවතිලා ඉන්න ගමන් උදේ දැන් උදේ මේ මම මේ කිරි හදාගන්නද? ඒ හදාගන්න. උදේ උදේ නැගිටලා බලනකොට යාළුවයි යාළුවගේ වයිෆුයි දෙන්නම ගිහිල්ලා මේ වැඩට. ආ. මිස ජයසිංහ ලයින් දාලා ඉන්නවා. මට දැන් තේක හදාගන්න ඕනේ. තේක හදාගන්න ඕනේ. තේක හදාගන්න ඕනේ. මම දැන් හැමතැනම පෑන්ට්‍රි එකේ දොරවල් ඇරලා බලනවා. කිරි ටික රත් කරගන්න මේ මාර්ගය මට හොයාගන්න බැරි වුණා. ළඟම තිබුණා කෙටල් එක වතුර මුහු කරන කෙටල් එකට දාලා වතුර ටික අහක් කරලා කෙටල් එකට දාලා ඉවර වෙලා කිරි එක කෙතලේ කිරි රත් කරගෙන තීක හදාගත්තා. ඉතින් ඒක තමයි මේ මාසෙම කතාබහට ලක් වෙච්ච සිද්ධිය ගෙදර. මම හිතන්නේ ඒක අමතක කරන්න බැරි මේ අවස්ථාවක් වෙනදි ඒ කපල් එකට නේද? ඒක ඊට පස්සේ කොහොම වතුර රත් කරලා කත්තා නේ. ඒගොල්ලන් ඒක අහක් කෙරුවා. රත් කරගන්නවද පෑන් එක වැඩිද ඔය වගේ දේවල් හැබැයි මම මෙතන මම මේ දේවල් ටිකක් තියාරිනවා මේ දේවල් නම් දැක්කම හරිනේ මේ කරන්නේ බොහොම සුළු දෙයක් කියලා මට හිතෙනවා. මොකද මේ to my wife the girl who still has that same old attraction කියලා darling hubby දිලා තියෙනවා valentines day එකට කාඩ් එකක් මේ දිලා තියෙනවා පෙනෙයි. පෙනෙන්නේ නේද? ඒක වහලා ඒක කෞද්‍රිකයි රහසිගතයි. ඒ නිසා මේ පෙන්වනවා. මේ සාමාන්‍ය මේ වගේ birthdays වලට valentine day එකට එහෙම cards exchange කරගන්නවද cards දෙනවා මම ඉතින් හැබැයි මම ඉතින් ওই card නම් මම ගොඩක් කලින් ඉඳලා තියාගෙන ඉන්න එකක් එයා දන්නෙත් නෑ මම ওই card අරන් තිබ්බ කියලා ආ මිස ජයසිංහ මේ cards අරන් තියාගෙන ඉන්නවා කියලා දැනගෙන හිටියද මේ නෑ මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ දැන් තමයි මට ඇහුනේ මේ අන්තිමට මම අරන් කියලා තිබ්බා කියලා මට ඒක මට අලුත් සිද්ධියක් ඔන්න එහෙනම් බලා ගන්න මේව තියාගෙන ඉන්න දැන් මෙතනක් වහන්න වෙනවා බොහොම පෞද්ගලික රහසිගත දේවල් ටිකක් මෙහෙම ගියා ඒකයි මේ
මේක මම ලියපු මං still love you happy birthday ඕ අම්මි මේ අම්මි අර තාත්තිද බබාගේ අම්මි හැබැයි මන් නම් ඇහුනේ අම්මි බබා කියලා කතා කරනවානේ බබාගේ තාත්තිට එක 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 ඒවා ඉතින් කියනවා එක එක වෙලාවට කාලෙන් කාලෙට එහෙම වෙනවද කාලෙන් කාලෙ වෙලාවෙ වෙනවා බබා කිව්වම පුතයි හස්බන්ඩ් දෙන්නම දුවන් එනවද ඇයි අම්මි එළ බබා ආ ලොකු බබා okay for you my wife මෙන්න birthday greeting එකක් ලස්සා මන් නම් හිතන්නේ මේ කාඩ්ස් දිහා දැකලා රත්තරන් කීන වශයෙන් තමයි රජමුණන් පාවිච්චි කරන්න වගේ නේද ආ රන් හා සමාන නිසා වෙන්නේ නැති හොඳයි දැන් අපි මේ wife and husband exchange කරගත්ත කාඩ්ස් මේ දැන් බැලුවේ අපිට අමතක කරන්න බෑනේ මේ පුතාව නේද කොහොම පුංචි කාලේ පින්තූරයක් මං ගාව තියෙනවා දැන් මේ මිස් ජයසිංහ දැන් පුතා සම්බන්ධයෙන් එයාගේ අනාගතේ එයා මොනවද කරන්න ඕනේ කවුරු වෙන්න ඕනද වගේ දේවල් මේ කවුද ඩිසයිඩ් කරන්නේ ඇත්තටම ඒක යාටම තීන්දුව කරන්න කියලා හිතලා තියෙනවා අපි දෙන්න වැඩි බලාපොරොත්තු තියෙන යා මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයට එයි කියලාද නැත්නම් කලාවට එයි කියලාද නැත්නම් වෙනස්ද නෑ දැන් අපි කැම ගෙනල්ලා ඒක මට මේ පුදුමයි හිතා ගන්න බැරි ඒකනේ කොයින්ද ගන්නේ නැමෙ ජයසිං අච්චා ෂා හොඳයිනේ ඇත්තට පුදුමයි ගෙදරත් කරන්න කරවන්න ඕනේ හැබැයි තවම වැඩේ ඉවර නෑ මේ මිස් ජයසිං දැන් හදලා විතරක් හරියන්නේ නැහැ කවන්නත් ඕනේ වයිෆ්ට ඒක තමයි අමාරුම වැඩේ. ඇයි කන්න හොරයි නේ? ඒ නිසාද? ආ තෙල් ජාති තෙල් ජාති කෑමට හොරයි ඒක නිසා මේ. නෑ ඒක කඩක්වත් කන්නේ නෑ බලමු දැන්. ෆස්ට් හදපේ එක try එකනේ නේ ඔව් අන්න. යේ! තමන් හදපේක තමන් කල් බලන්නේ දැන් මම බලන්නකො කොහොමද කියලා නේ. Thank you so much. දැන් මේක ඇවිල්ලා මේ ආදරය පරීක්ෂාවට ලක් කරන අවස්ථාව. The test of love කියලා කියවුවා අපි. හරි. මේ ආදර පරීක්ෂණයට දෙන්නම මුහුණ දෙන්න ඕනේ. බොහොම ලෙහෙසි පහසු ප්‍රශ්න ටිකක් මම අහනවා. අපි බලමු කවුද කවුරු ගැනද වැඩිපුරම දන්නේ කියලා. මම මුලින්ම අහන්නම් darling wife king. මට කියන්න. ඔබ කෝප වුණාම ඒ වගේ අවස්ථාවලදී ඔබේ හැසිරීම කොහමද? يعني සබිතා පෙරේරාට කේන්ද ගිය වෙලාවට කොහොමද හැසිරෙන්නේ? තමන් ගැන මේ අහන්නේ. මම මේ මම කතා මං කතා එහෙම මඩු වෙනවා මගේ. නිහඬ වෙනවා. නිහඬ වෙනවා. ඕකේ. ඉතින් කියන්න බලන්න නිවාඩුව ගත කරන්න කැමතිම රට මොකක්ද කියලා? Singapore. ඒක මං හිතන්නේ හැමෝම දන්නවා. වැඩිපුරම එයාපෝට් ස්ටාෆ් එක. හොඳයි. ඊට පස්සේ මට කියන්න. වැඩියෙන්ම යන්න එහෙම නැත්නම් රැඳෙන්න කැමති මොන ස්ථානයේද වැඩිපුර යන්න කැමති කුමන ස්ථානයකට කියලා හරි ලංක ඔව් වැඩිපුර රැඳෙන්න ගැවසෙන්න කැමති රැඳෙන්න ගෙදරද ගෙදර හා ගෙදර ඔබේ හොඳම පාසල් මිතුරිය කවුද හොඳම පාසල් මිතුරිය එම් පාසල් මිතුරන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් දැනට මට දැන් නිතරම මුණ ගැහෙන කෙනෙක් මුණ ගැහෙන මේ ඉතින් දැනට මා එක්ක කතා අපි කතා බහ කරමින් ඉන්නේ ඇන්. ඕකේ හොඳයි. ඔබට ගැටලුවක් ඇති වුණ වහාම මුලින්ම කියන්නේ කාටද? මම්මගේ මනංගි. මගේ නංගිට කියන්නේ. නංගි අක්කල දෙන්නා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට. ඕකේ. සබිතා පෙරේරාගේ උපන්දිනය සමරන්න කැමති මොන විදිහටද? තමන්ගේ පන්දිනේ තමන් කැමති විදිහට සමරන්නේ කොහොමද මට පන්සලට නම් යන්න ඕනේ අනිවාර්යයෙන්ම කෝවිලේ පූජාව තියන්න ඕනේ ඒ දෙක ඒක උදේ වරුවේ ඒ දෙක කුලව තමයි උදේ වරුවේ හවස් වරුවේ ඒ දෙක කොහොමත් ඒ අතර උදේ ඒක ඉවර කරගන්නවා හවස මේ දෙන්නත් එක්ක තාත්තයි පුතයි එක්ක සාදයක් ගන්න නෑ කෑම මං කෑම ගන්න කැමති සබිතා පෙරේරා වඩා ප්‍රිය කරන පානය මොකක්ද වතුර වතුර
ජීවිතේ වැඩියෙන්ම බිය වුණ අවස්ථාව මොකද්ද කියලා අහුවොත් මොකද්ද මතක් වෙන්නේ? බය වෙනවා ඉතින් හොල්මන් වලට. හොල්මන් වලට බය? ආ හොඳයි. ඕකේ. එහෙම විශේෂ අවස්ථාවක් නේ? අවස්ථාවක්. හරි. ඔබ ජීවිතේ ගත හොඳම තීරණය මොකද්ද කියලා අහුවොත් මොකක් කියලාද කියන්නේ? විවාහය. ඔබේ උපන් දිනයට සැමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ තෑග්ගක්ද හාද්දක්ද? හාද්ද. තෑග්ගක් දුන්නත් කමක් නෑ. මම බලාපොරොත්තු වෙන්නේ මොකද හැම වෙලේම තෑග්ග කියන එක තින් යා හැම වෙලේම කොහෙ ගියත් ගියනවා හැම වෙලේම දෙන නිසා මට ඒක විශේෂත්වකුත් නැහැ අනිතරම දෙනවා. ඉතින් හාද්දක් නම් ගොඩක් විශේෂයි. දැන් ඇයි මම වයිෆ් ගේ මේ ප්‍රශ්න අහද්දි හස්බන්ඩ් S2 නල්ලි තියාගෙන කල්පනා කරේ? ඒකට හේතුව මම කියන්නම්. හරිද? දැන් අපි බලමු. දැන් ආදරේ පරිශ්‍රයේ ලක් වෙලා තියෙන්නේ බිරිඳ. අපි බලමු සැමියා දීපු උත්තර බිරිඳගේ උත්තර වලට කොයිතරම් ගැළපෙනවද කියලා. ඕකේ. කේන්ති ගියත් ඒක පෙන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට කේන්ති ගිය වෙලාවට කතා නොකරම නිශ්ශබ්දව ඉන්නවා. නිවාඩුවකට වැඩියම කැමැතිම යන්න සිංගප්පූරු වගේ රටකට තමයි. ඉතින් පය තුනමාරෙන් අපිට යන්නත් පුළුවන්. අතරම වැඩිපුරම ප්‍රිය කරන ස්ථානයේ හැටියට ගත්තොත් පන්සල බොහොම ප්‍රිය කරන තැනක් හැටියට දකිනවා. මම දන්න විදිහට නම් ඒ පාසල් මිතුරියක් හිටියා ඈන් කියලා. මම එයා තමයි දන්නේ පාසල් මිතුරියක් හැටියට. ඉන් පස්සේ නම් මෑත කාලෙදි ගොඩක් මිතුරුයන් ඉන්නවා. නම් වශයෙන් කියන්නේ ගොඩක් කට්ටියක නම් කියන්න වෙනවා. රට ගැටලුවක් ඇති වෙච්ච වෙලාවක මුලින්ම කියන්නේ මට ඉස්සෙල්ලා මං හිතන්නේ තාත්තත් එක්ක තමයි යාගොල්ලන්ගේ තාත්තත් එක්ක තමයි කතා කරන්නේ. ඒ උපන් දිනේ සමරන්න වැඩියම කැමති නම් මේ ආගමික වතාවත් සමග කැමති පානය සාමාන්‍යයෙන් කැමති තමයි. දැන් උදේට කැඳ එකක් වගේ බොන්න විතරම කැමති. ජූස් එකක් බොන්න කැමති. අකමැති කියලා විශේෂ දෙයක් මම දකින්නේ නැහැ. ඇත්තටම මේ පොඩි සිද්ධියක් වුණා. අපි ගියා මාලදිවයිනේ. ගියා මාලදිවයින්ට ගිය වෙලාවේ ෆ්ලෝටින් ටියුබ් එක අපි ඇදගෙන ගියා. ඒ වෙලාවේ මම මූදට වැටුණා. ඒ වෙලාවේ සෑහෙන්න බය වුණා. ඒ තමයි මම මෑතකදී දැක්කේ උත්තරම බය වෙච්ච දවස. මෑතකදී දැක්ක ඔය මේ මෝනින් හොඳටම දැක්කා සෑහෙන්න බය වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ මට නිකසනේ බය නැතු කියන්න පුළුවන් මාව කසල බලින්ද තෝරගත්ත එක තමයි. අතට මම කොම කියනවනම් උපන් දිනේට බලාපොරොත්තු වෙන ওই දෙකම හාද්දක් සහ තෑග්ග දෙකම බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙකම නොපිරීලා මම ඉටු කරනවා. හොඳ උත්තර. මම ජයසිංහ හිතුවා ඊට පස්සේ එදා මේ මූණෙන් හරි බය වුණ ගතියක් වෙනවා කියලා. ඇත්තට බය වෙලා නැහැ වැඩි. හරිද? නෑ මට ඒක මතක් වුණේ උත්තරම. දැන් කුව සිද්ධිය කේ සිද්ධිය මම මේ ඔක්කොම අල්ල බය වුණා එදා ඇත්තට. එහෙමද? මට ඒක මතක් වුණේ නෑ කියන්නේ ඒක ඇත්තට. පරීක්ෂාවට දැන් මිස ජයසිංහ ලක් වෙනවා ඇති. ඔන්න ආදරණීය ප්‍රශ්න ටිකක්. මට කියන්න සබීතා පෙරේරා රඟපාපු චරිතවලින් ඔබ කැමතිම චරිතය මොකක්ද? නිතරම දෙවිල යන සින්දුවක් තමයි අර මමයි රජා. විදුලි පුංචිදපා. පුංචිදපා සින්දුව. ඔබට වැඩියෙන්ම කේන්ති යන්නේ කුමන අවස්ථාවලදීද? මොන හේතුවකටද සාමාන්‍යයෙන් මිස ජයසිංහට කේන්ති යන්නේ මොන වගේ අවස්ථාවලදීද? අතරම වැඩ පිළිවෙලට නැති වුණාම මට කේන්ති යනවා හැමදේම. ඔබ පාසලේ අධක්ෂම විෂය මොකද්ද? මම අධක්ෂකම විෂය තමයි ගණිතය.
පුදුමෙන් බැලුවා පස්සේ දැනගමු ඇයි කියලා. ඔබ ඔබේ ගෙදර කැමතිම ස්ථානය කුමක්ද? තමන්ගේ නිවසේ තමන් වැඩිපුරම රැඳෙන්න කැමති ස්ථානය මොකක්ද? මම වැඩිපුරම රැඳෙන්න කැමති මගේ කොරිඩෝ එකක් තියෙනවා ටීවී ඒරියා එකක්. එතන තමයි උදේට 6:00ට ඇවිල්ලා මගේ වතුර මේ බෝතලේ අරගෙන ඇවිල්ලා ඒක එනකල් 6:00ට ඇත්තටම මම නිවුස් බලනවා. ව්‍යාපාර ගැටලුවක් සම්බන්ධයෙන් ඔබ මුලින්ම අමතන්නේ කාමද? ව්‍යාපාර ගැටලුවකදී මම ස්වයං තීරණ අරගෙන මේ ඒක ඕවකම් කරනවා ඇරෙන්න මට එහෙම විශේෂ පුද්ගලෙක් නැහැ. එහෙනම් කියන්න බලන්න ඔබ ඔබේ උපන්දිනය සමරන්න කැමති මොන විදිහටද? මම ඇත්තටම මේ දැහැමි වැඩවලට තමයි ගොඩක් මූල් තැන දෙන්නේ. හවසට සමහර බොහොම වරින් වර ඉතින් මම ඔය යාළුවොත් සමග ගෙට් ටුගෙදර් වගේ පාටිස් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. ආ ඇරෙන්න මේ වැඩියම කැමති මේ ආගමනුකූලව බණක් කියලා ඒ වගේ කට්ටිය ගෙනල්ලා ඒ වගේ. හොඳයි. ඔබේ උපන්දිනයට ඔබ බිරිඳගෙන් බලාපොරොත්තු වෙන්නේ තෑග්ගක්ද? හාදක්ද? නැති මම දැන් දෙකම දෙන නිසා මමත් ඉතින් පෙරලා බලාපොරොත්තු වෙන දෙකම give and take businessman කෙනෙක් නේද? ඒ තමයි හැටි වෙන්න ඕනේ. ඔල්රයිට් හොඳයි. ඔබ වඩා ප්‍රිය කරන ක්‍රීඩාව කුමක්ද? වැඩිපුරම නලබන්න කැමති හරි ක්‍රිකට් ක්‍රීඩාව. ඔබේ බිරියගේ පුරුදු වලින් ඔබ කැමතිම පුරුද්දක් සහ අකමැතිම පුරුද්දක්? කැමතිම පුරුද්ද ඇවිල්ලා දැන් අපි මගේ වැඩවලට ඇත්තටම සහයෝගය දෙනවා 100%ක් දරුවා නිසි මගට ගන්න අධ්‍යාපන කටයුතු වලට ප්‍රමුඛත්වය දෙනවා. අකමැතිම දේ තමයි දැන් පොඩි හරි තරහක් ගියාම කතා නොකර ඉන්න එක. ඒක තමයි අකමැතිම දේ. දැනගෙන නේද විවාහ කරගත්තේ ආඩම්බරකම? ඔව් දැනගෙන විවාහ කරගත්තා. ඒ වෙලාවේ මම මේක දැනගත්තා. හිතුවේ නෑ. උනාන විවාහ වෙන්නේ. ඒක ගොළු මඩමින් ගෙනාවු කෙනෙක් සමග විවාහ වුණා කියලා. ඒ හිතාගෙන හදා ගන්න දෙවලට. හොඳයි නම් කියන්න මට ඔබ වැඩිම බියක් දක්වන්නේ කුමන දෙයකටද? මොනවද වැඩිපුරම බය? නීති උල්ලංඝනය කරන්න 100%ක් මම බයයි. මං හිතන්නේ ඒක හොඳ බියක්. ඔව්. පැහැදිලිව. රඳවා තබා ගත යුතු විදිය බියක්. ව්‍යාපාරිකයෙක් හැටියට. හොඳයි. එහෙමනම් මිස ජයසිංහ ආදරේ පරීක්ෂාවට ලක් වුණා. අපි බලමු. darling wifey මොනවද කියලා තියන්නේ කියලා කොච්චර සසඳනවද කියලා බලමු නේද? හොඳයි. මෑතකදී නම් මහරජා ජසත් චිත්‍රපටයේ මගේ කේමාබිසව චරිතය හොඳයි කියලා කිව්වා ඉතින්. එයා චිත්‍රපටයේ මම හිතන මගේ චිත්‍රපටි බලලා නැහැ. මට මතක විදිහට මේ සුජාතා චිත්‍රපටියටත් කැමති කතාවක් මට මතකයි යමට කියලා තියෙනවා. හැට වැඩිම කේන්ති යන්නේ ගොඩක් වෙලාවට මේ සමහර වැඩ පිළිවෙලට නැතුව ගියාම අපිළිවෙල වෙනකොට කේන්ති යනවා. අදක්ෂම මම දන්නේ නැහැ. කාමරේ ඇඳට වෙලා හෝ පුටුවක් දෙන පුටුවට වෙලා හරි ටීවී එක බලන. ව්‍යාපාර සම්බන්ධ ගැටලුවකදී ඔහුට කතා කරන්න ඕන නම් ඇත්තටම ගොඩක් වෙලා කතා කරන්නේ ආදිරත්න පෙරේරා, පින්සිටි ෆර්නැන්ඩෝ සහ බන්දුසේන කියලා එයාගේ මිතුරු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් සමග සාකච්ඡා කරනවා. ඒ උපන්දින ඒ සමරන්න කැමැතිම ඇත්තටම මේ යහළුවොත් එක්ක අපිත් එක්ක ඉන්න යහළු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් එයාත් එක්ක මේ ඇත්තටම හරි කැමති ගීත ගායනා කරන්න කැමති. ඉතින් ඒක නිසා ගීත ගායනා කරන එවැනි උත්සවයක් එක්ක යහළුවොත් එක්ක සමරන්න තමයි කැමති. ඔහු කැමැතිම ක්‍රීඩාව ක්‍රිකට්. අකමැතිම ක්‍රීඩාව කියලා මං එහෙම දන්නේ කියන්නේ. මගේ පුරුදු වලින් මම හිතන්නේ අකමැති වලින් ඉස්ලාම් කියනවා නම් මේ පිළිවෙලකට කලබලේ දේවල් වෙනවට කැමති නැහැ. කැමති ඉතින් මොකද මම ගොඩක් සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. ඉතින් කෑම බීම ඒ විදිහට හදන එකයි මම ව්‍යායාම කරන එකටයි කැමති. මට ඔහු බියක් දක්වන කිසිම දෙයක් තියනවා කියලා මම නම් හිතන්නේ නැහැ. එයාගේ උපන්දිනයේදී එයා ගොඩාක් සතුටු වෙයි
මංහිතන් මම තැක්ගක් දෙනවටඩියා මගින් තැගි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මංහෙම මන්දන්න ගොඩක් කලාවට එහෙම නැතුව විශේෂයෙන්ම කාඩ් එකක් වගේ දෙයක් මං මට මතකයි එහෙම කාඩ්ඩය දුන්නා මෙහැ සතුරු වෙනවා. ඉට වැඩිය මංහිතනයා මම මහා මංහිතන මංක ඉස්සකක් දුන්න තැයිට වැඩි සතුරු එක. ඔන්න නොදන්න දෙයක් අද දැනගත්තා. හාදක් විතරක් මේ සෑයකුත් බලාපොරොත්තු පෙරදා බලාපොරොත්තු වෙනවා කියලා කිව්වේ නේද? මතකද? උදේට එකයි හවසට එකයි. පතාද එකට සින්දුවක් හාදක් සමග තුන් වේලක් වගේ දෙහෙම. එතකොට මේ මං මේ හිතන්නේ මේ සබිතාගේ හිතාගෙන හිටියේ මිස ජයසිංහ දක්ෂම ගණන් වලට කියලා. මම නම් අදක්ෂම ගණන් වලට කියලා දැනගත්තා. ඒක නෙමෙයි. එහෙම නෙවෙයි තමයි. මොකද හැම ව්‍යාපාරිකයෙක්ම ගණන් වලට දක්ෂය නෝවේ නේද? මෙතන තමයි දක්ෂතාවය තියෙන්නේ නේද? හොඳයි දැන් කොහොම හරි ආදරේ පරීක්ෂාවට ලක්ුණා දෙන්නම. දෙන්න හිතන විතර කවුද ජයග්‍රහණය කරන්නේ කියලා කියන්නේ? හිතන විදිහට කියන්නකෝ. කවුද හරියටම වැඩිපුර උත්තර දුන්නේ? හරියටම නම් ඉතින් මම වෙන්න ඕනේ. හොඳයි කොහොම හරි ආදරේ පරීක්ෂාවට ලක් කළා. දෙන්නම ලකුණු කීපයක් ලබා ගත්තා. සසඳන බලනකොට මේක තමයි කියන්නේ some couples are made in heaven කියලා. ඔය දෙන්නගේ compatibility කොච්චරද කියලා නම් දෙන්න බලන් තියෙන්නේ සම ලකුණු. ඒකත් මං අහපු ප්‍රශ්න 10න් 5 බැගින්. ඒ කියන්නේ හරියට භාගෙට භාගයක් දන්නවා. ඒ නිසා දෙන්නම සම තත්ත්වයකට පත් වෙනවා. භාගෙට භාගෙ දන්නවා කියන්නේ ඒකත් හොඳයි නේද? ඒකට දෙන්න දන්න තරම අලුත් දෙයක්. අන්න හරි. හොඳයි. දැනට දේවල් ටික කල් දැනගත්තා. නොදන්න දේවල් තියෙනවා නම් මෙතෙන්ට එන්න අපි කතා කර කර දැනගනිමු නේද? හොඳයි. එන්ජොයි කරා දෙයි තින් ඒ සෙග්මන්ට් එක. ගොඩක් අත්තටම. අපි ආවේ. අලුත් ප්‍රෝග්‍රෑම් එකක් නේ. මම ආසයි ඒක. දෙහද ආදරේට දැන් මුලින්ම රටම මේ හදවතේ ආදරේ ප්‍රකාශ කරන්න මම ඉන්වයිට් කරේ මේ දෙපළට. මම හිතන්නේ ඔය දෙන තරම් ඒ ගැන කතා කරන් ලස්සට කතා කරන්න පුළුවන් දෙපළක් නැහැ කියලා මට හිතෙනවා. යුවලක් නැහැ කියලා මට හිතෙන්නේ. ඉතින් මම සතුරුනා වගේම මේ යුවලත් සතුරුනාද කියලා මම දැනගන්න ඕනේ. තරම හරි සතුටු. මම හරි සතුටුයි. මොකද ආදරය කියන දේ අපි නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් හොඳ මේ ප්‍රෝග්‍රෑම් එකක්. අපි හැමෝටම ඕන දේ තමයි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කියන්නේ. ගොඩාක් ස්තුතියි නිරෝෂා. මම ගොඩාක් සතුටුයි. හොඳයි. එහෙමනම් ඉතින් මගේ ප්‍රයත්නක සාර්ථකයි. හොඳයි. ඒ වගේම දැන් අද මේ ෂෝ එකට ආව වගේම මමත් සමහර දේවල් මේ යුවල වෙනුවෙන් තීරණය කරලා ඉවරයි. මොකද මට හිතෙනවා දෙන්නම කාර්ය බහුලයි. ඔව් දෙන්නම කොහොමත් කෑම මේසේදී හම්බ වෙනවා, සංචාරය කරනවා. නමුත් මං හිතුවා මේ ආදරණීය යුවලකට මේ හොඳ නිවාඩුවක් ගත කරන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා. දෙන්නගේ ආදරය තව අලුත් කරගන්න. ඉතින් මම තීරණය කරා මාරවිලට යවුවොත් හොඳයි කියලා. ලස්සන පැත්තක්. එතනත් ක්ලබ් පාම්බේ එකට තමයි මං හිතුවේ දෙන්නම ගියොත් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. අද කතා වුණා යන්න ඕනි කියලා නිවාඩුවකට. මම ලව් කරා කියලා කියන්නේ නිකන්ද නේද? ඉතින් මෙන්න බොහොම ලස්සන තැනක් ඔන්න ක්ලබ් පාම්බේ හෝටල් එකට ගිහිල්ලා නිවාඩුව ගත කරන්න අපෙන් ටැග්ගක් ගිහිල්ලා තව තවත් ආදරය අලුත් කරගෙන විඳ ගන්න. ඒ විතරක් නෙමෙයි ආදරණීය යුවලක් නම් අනිවාර්යෙන්ම මේ යුවල ගාව තියෙන්න ඕන පින්තූරයක් තමයි මේ. මේ ඉන්නේ උපාලි සබිතා යුවල. විශේෂයෙන්ම දෙහද කාදරි වැඩසටහනට ආවයි කියලා මතක් වෙන්න මීෂා වෙඩින් ෆොටෝග්‍රෆි අනුග්‍රහයෙන් තමයි අපි මේ පින්තූර ලබා දෙන්නේ. පින්තූරේට එහා ගිය යමක් පේනවා නේද මේ පින්තූරේ? හරි ලස්සන. ඒක වෙනස්ම පින්තූරයක්. හොඳයි. ඉතින් මීෂා ඔන්න මේක දෙන්න කියලා කිව්වා. මාවත් මතක් වෙන්න. මීෂට ස්තුති තමයි කියන්න වෙන්නේ මේ වගේ අමතක නොවන පින්තූරයක් ලබා දුන්නට. හොඳයි. එහෙමනම් ඉතින් බොහොම ආදරණීය හෝරාවක් අපි ගත කරා. ආරම්භ වුණේ ආදරෙන්. ඒ නිසා අවසාන වෙන්නේ ආදරෙන්. ලබන ඉරිදාත් උදේ 10ට තවත් ආදර කතාවක් එක්ක අපි හමු වෙමු. එතකන් මේ දෙහදක ආදරය ගැන මතක් කර කර ඉන්න. ඔන්න එහෙනම් අපි යනවා. කොහොමද අපි යන්නේ? දෙහදක ආදරේ. අලුත්ම විදිහකට.